අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ හත ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් රැගෙන ආපු ඔන්ලයින් පාඩම් මාලාවේ දෙවනි කොටස දෙවනි පාඩම් මේකකය පටන් ගන්න. ඉතින් අපි පළවෙනි පාඩම් එකකේදී සාකච්ඡා කරා ඔබට ලැබුණු නිබන්ධනයේ ක්‍රම කොටස යටතේ මුල් ප්‍රශ්න 9. ඉතින් දරුවනේ අද අපිට තව ක්‍රම කොටස යටතේ තව ප්‍රශ්න 9ක් සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරමු කොහොමද මේ ප්‍රශ්න 9ට පිළිතුරු සපයන්නේ කියලා. Okay students, now let's move to the question number 10. අපි ප්‍රශ්න අංක 10ට යොමු වෙලා බලමු. Complete way is are was were or will be. මෙතන ඔයාලට වාක්‍ය 10ක් දීලා තියෙනවා. ඉතින් ඔයා මේ වාක්‍ය 10 සම්පූර්ණ කරන්න ඕන. There is, there are, there was, there were, එහෙම නැත්නම් there will be කියන වාක්‍ය රටා ටික භාවිත කරලා. ඔබ මේ වෙනකොටත් ඉගෙනගෙන තිනො කොහොමද be verb එකක් වාක්‍යයක නිවැරදිව භාවිත කරන්නේ කියලා. Is කියන be verb එක සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ වර්තමාන කාල ඒකවචන නාමපදයක් එක්ක. We use is with a singular noun. Usually we use is with the singular noun in present tense sentences. In present tense sentences, වර්තමාන කාල වාක්‍යවල ඒකවචන නාමපදයක් එක අපි is භාවිත කරනවා. එතකොට ආභාවිත කරන්නේ, ඔව් ආභාවිත කරන්නේ with plural nouns. With plural nouns, බහුවචන නාමපදත් එක්ක. බහුවචන නාමපදත් එක්ක අපි ආභාවිත කරනවා. ඒකත් වර්තමාන කාල වාක්‍යවල. වර්තමාන කාල වාක්‍යවල ඒකවචන නාමපදත් එක්ක is භාවිත කරනවා. වර්තමාන කාල වාක්‍යවල බහුවචන නාමත් එක්ක නාමපදත් එක්ක ආ භාවිත කරනවා. එතකොට was සහ were භාවිත කරන්නේ, ඔව් was සහ were භාවිත කරන්නේ අතීත කාල වාක්‍යවල. අතීත කාල වාක්‍යවල අපි was සහ were කියන be verbs භාවිත කරනවා. was කියන be verb එක අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ඒකවචන නාමපදත් එක්ක. singular nouns with singular subjects we use was in simple past tense sentences. Then were is used, were කියන පදේ භාවිත කරනවා with plural subjects. With plural subjects we use were in past tense sentences. හැබැයි were භාවිත කරන්න ඕන කාලෙදිද? අතීත කාල වාක්‍යවලදී. එතකොට will be භාවිත කරන්න දරුවනේ, ඔව් will be අපි භාවිත කරනවා future tense වාක්‍යවලදී. මොන වාක්‍යවලදීද? future tense වාක්‍යවලදී අපි will be කියන be verb එක භාවිත කරනවා. Okay students, now let's move to the activity. Sentence number 1. පළවෙනි වාක්‍ය. They are blank a meeting now. They are blank a meeting now. බලන්නකෝ හිස්තැනට පස්සේ තියෙන පදේ මොකක්ද කියලා. A meeting. ඒකවචන නාමපදයක්. Singular noun එකක්. Singular noun එකක් තියෙන්නේ. Look at the time word there. එතන තියෙන කාලය හඟවන පදය දිහා බලන්න. ඔව් කාලය හඟවන පදය තමයි now කියන පදය. කාලය හඟවන පදය මොකක්ද? now කියන පදේ now කියන්නේ දැන්. එහෙනම් මොකක්ද කාලය? yes present tense වර්තමාන කාලය. වර්තමාන කාලයයි ඉස්තරට පස්සේ තියෙන නාම පදය ඒකවචනයි. එහෙනම් පිළිතුර වෙන්නේ there is a meeting now. second sentence they are blank a party yesterday. ඉස්තරට පස්සේ තියෙන පදේ මොකක්ද? a party. ඒකවචන නාම පදයක්. කාලය හඳවන පදේ yesterday. yesterday කියන්නේ ඊයේ. එහෙනම් මොකද්ද කාලය මෙතන? past tense අතීත කාලය. අතීත කාලයේ ඒකවචන නාම පදයක් එක්ක අපි භාවිත කරන්නේ was කියන be verb එක. එහෙනම් පිළිතුර වෙන්නේ there was a party yesterday. Again the sentence, there was a party yesterday. Now look at the sentence number 3. They are blank musical show tomorrow. මෙතන ඉස්තරට පස්සේ මේ වාක්‍ය නිවැරදි කරගන්න a කියන පදේ යොදා ගන්න. මෙන්න මේ ආකාරයෙන් වාක්‍ය නිවැරදි වෙන්න ඕන. they are ඉස්තනක්
musical show tomorrow. අපි හිතනවා නිවැරදි කරගන්න ඇති කියලා. හරි. දැන් බලමු. They are blank a musical show tomorrow. Musical show සංගීත සංදර්ශනයක් ඒකවචන නාමපදයක්. ඒකවචන නාමපදයක් තියෙන්නේ කවදද? Tomorrow. Tomorrow future tense අනාගත කාලයි. එහෙනම් අනාගත කාලයේදී ඒකවචන උනත් බහුවචන උනත් අපිට භාවිත කරන්න තියෙන එක be verb එකෙන් මෙතන දීලා තියෙන විදිහට will be. එහෙනම් පිළිතුර වෙන්නේ there will be a musical show tomorrow. There will be a musical show tomorrow. Okay students, now let's look at the sentence number 4. There are blank some rats in the cupboard. I can see them. Some rats in the cupboard. Cupboard දෙක ඇතුලේ මීයෝ ටිකක් ඉන්නවද හිටියද? ඉන්නවද හිටියද? Right, okay. Now let's look at the next sentence. ඒක දින ඉතුරු වාක්‍ය බලමුකෝ. I can see them. මට යාළුවෝ පේනවා. මට යාළුවෝ පේනවා. එහෙනම් මොකද කාලය? පේන්නේ දැන්නේ. එහෙනම් කාලය වර්තමාන කාල present tense. එහෙනම් වර්තමාන කාලය his stand pass තියෙන noun එක plural බහුවචනයි some rats කියන plural noun එක. එහෙනම් ඉස්සරට එන්නේ there are some rats in the cupboard. There are some rats in the cupboard. Now look, now let's move to the sentence number 5. There are blank some toffees on the tray. There are blank some toffees on the tray. Tray එක උඩ toffee ටිකක් තියෙනවා එහෙම නැත්නම් තිබුණා. බලමු ඒ වාක්‍යයේ තව කොටසක් දීලා තියෙනවා. I can't see them now. I can't see them now. දැන්නම් ටොපි ටික පේන්න නැහැ. එහෙනම් ටොපි තියෙනවද තිබුණද? ඔව්. ටොපි ටික තිබුණා. මොකද්ද කාලය? අතීත කාල past tense. ටොපි බහුවචනයි plural noun එකක් toffees කියන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ there were some toffees on the tray. There were some toffees on the tray. Sentence number 6. 6 වෙනි වාක්‍ය. There are blank a cricket match next week. After the blank we can find a singular noun a cricket match. ඒකවචන නාමපද තියෙන cricket match එක කවදද තියෙන්නේ? Next week ලබන සතිය. මොකක්ද කාලය? Future tense. එහෙනම් ඉස්සරට එන්නේ there will be a cricket match next week. There will be a cricket match next week. Sentence number 7. Sentence number 7. There are blank some girls in the room. There are blank some girls in the room. කාමරේ ගැහැණු ළමයි ටික දෙනෙක් ඉන්නවා හිටියා. ඉන්නවා හිටියා. බලමුකෝ ඊටු කොටස. They were dancing. They were dancing. යාළ නටමින් හිටියේ. එහෙනම් ගෑණු ළමයි ටිකක් ඉන්නවද හිටියද? හිටියා. මොකද කාලය? Past tense. ගෑණු ළමයි බහුවචනයි plural noun එකක්. එහෙනම් ඉස්සරට එන්නේ there were some girls in the room. There were some girls in the room. Sentence number 8. Sentence number 8. Once upon a time, echo mat ek kalika, once upon a time, there are blank seven dwarfs. Echo mat ek kalika kiyana wacana ehena kota oya dannu meka mona kalida? Atheetha kalaye past tense his tanda pasadino seven dwarfs. Agudu mitto hat dene. Ehena ekamat ek kalika agudu mitto hat dene hitiya. Walk in on a once upon a time there were seven dwarfs. Once upon a time there were seven dwarfs. Sentence number 9. There are blank lecture next Sunday. There are blank lecture deshanayak tiyenawa next Sunday. Labana irida future tense anagatha kalaya ena his tanata enne there will be there will be. Last sentence of this activity. There are blank many paddy fields in my village. Many paddy fields. ගොඩක් කුඹුරු තියෙනවා in my village මගේ ගමේ. ඉතින් මේකට වඩාත් මොකද මගේ ගමේ තියෙනවා වර්තමාන කාලෙන් ලියමු. There are many paddy fields in my village. Paddy fields බහුවචන නිසා මම හිතනට ආ කියන be verb එක භාවිත කරා. There are many paddy fields in my village. මම හිතනවා ඔයාලට හොඳට ඒ කොටස තේරෙන්න ඇති කියලා. එහෙනම් ධර්මනේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. Question number 11.
rearrange the words in the correct order to make questions. පහත වාක්‍ය හයක් දීලා තියෙන මේ වාක්‍ය හයේ වචන ටික දීලා තියෙන්නේ පිළිවෙලට නෙමෙයි. මේ වචන ටික කවලම් කරලා දීලා තියෙන ඔයාලට කරන්න තියෙන්නේ මේ වචන correct order එකට පෙළගස්වන්න ප්‍රශ්න ගොඩනැගීම සඳහා. මෙතන අපි භාවිත කරලා තියෙනෝ can කියන වාක්‍ය රටාව. can භාවිත කරලා ප්‍රශ්න ගොඩනගන්න තමයි ඔයාට තියෙන්නේ. can භාවිත කරලා ප්‍රශ්න ගොඩනැගීමේදී ක්‍රමවේදය වෙන්නේ can plus subject plus verb plus the rest of the sentence. ප්‍රශ්නේ පටන් ගන්න ඕන can වලින් ඒකට subject එක එකතු කරනෝ in අනතුරුව ක්‍රියාපදය සහ in අනතුරුව අපි එකතු කරනෝ වාක්‍යයේ ඉතිරි කොටස. Okay students, first look at the examples we are given. Piano, you can the play. Question එක වෙන්නේ can you play the piano? Can එක මුලට ගත්තා මෙතන subject එක විදිහට අපිට ගන්න වෙන්නේ you. Verb එක තියෙනවා ඊට පස්සේ play කියන එක can you play? Can you play what? The piano. Can you play the piano? Second sentence. බලන්නකො look at the words that you are given. These words are not in order and you have to make them order in order to make meaningful sentences. Guitar, play, Mali, can, the. අපි question එක හදනවා මුලින්ම can ගේනෝ can subject එක විදිහට Mali භාවිත කරනවා can Mali verb එක play can Mali play the guitar can Mali play the guitar. Third sentence. Tilak bicycle can ride a. Question එක වෙන්නේ can මුලට ගේනෝ ඒකට අපි එකතු කරනෝ subject එක Tilak can Tilak ඊට පස්සේ ක්‍රියාපදය එකතු කරනෝ ride can Tilak ride a bicycle can Tilak ride a bicycle. ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ප්‍රශ්නයක් ගොඩනගනකොට අනිවාර්යයෙන්ම වාක්‍ය අවසානයේට ප්‍රශ්නාර්ථ ලකුණ එකතු කරන්න ඕනේ. මොකක්ද එකතු කරන්න ඕන? ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟ වාක්‍ය. Horse, father, ride, can, your, a. can මුලට ගේනවා ඒකට එකතු කරනවා subject එක විදියට your father can your father verb එක ride can your father ride what a horse then the question is can your father ride a horse can your father ride a horse next question swim brother can your the river in වාක්‍ය මුලට අපි can කියන පදය ගේනෝ ඒකට subject එක විදියට your brother එකතු කරනවා can your brother verb එක swim can your brother swim ඔයාගේ සහෝදරයට පීනන්න පුළුවන්ද කොහෙද පීනන්න පුළුවන් in the river again the question can your brother swim in the river can your brother swim in the river last question tennis You play can. ප්‍රශ්නය ගොඩනගන්න අපි මුලට can කියන පදය අරගෙන එනවා can ඊට පස්සේ subject එක එකතු කරන you කියන පදය can you verb එක play can you play tennis can you play tennis. Okay students now let's move to question number 12. Question number 12. Complete the following sentences with the correct subject pronouns. Here you are given some sentences and you have to complete the gaps of these sentences using subject pronoun. What is subject pronoun? මොකද subject pronoun එක කියලා කියන්නේ? We have already learned about the pronouns. I have taught you there are five types of pronouns in English language. There are five types of personal pronouns in English language. They are subject pronouns, object pronouns, possessive adjectives, possessive pronouns, and reflexive pronouns. Subject pronouns के लिए मनोदशा फिगर ने कहते
the pronouns which can be used as the subject of a sentence වාක්‍යයක කර්තෘ විදියට භාවිත කරන්න පුළුවන් සර්වනාම පද. එතකොට සර්වනාම පදයක් කියන්නේ මොකක්ද? සර්වනාම පදයක් කියලා කියන්නේ නාම පදයක් වෙනුවට භාවිත කරන්න පුළුවන් පදයක්. A word which can be used instead of a noun. A word which can be used instead of a noun is called a pronoun. එතකොට subject pronoun එකක් කියලා කියන්නේ වාක්‍යයක කර්තෘ පදය විදියට. ඒ කියන්නේ ක්‍රියාව සිදු කරන්නා විදියට භාවිත කරන්න පුළුවන් සර්වනාම පදවලට අපි කියනවා subject pronouns කියලා. මොනවද subject pronouns විදියට අපි ඉගෙන ගත්තේ? I, මම, we, අපි, you, ඔබ, he, ඔහු, she, ඇය, it, ඌ, they, ඔවුන්. ඉතින් මෙතන මේ දීලා තියෙන වාක්‍ය ටික ඒ කතා කරපු subject pronouns භාවිත කළා තමයි සම්පූර්ණ කරන්න ඕනේ. Okay students, look at the sentence number 1. This is my friend blank is in my class. දැන් මෙතන අපි පළවෙනි වාක්‍ය කන්දේ this is my friend මෙතන තියෙන පදයක් වෙනුවට තමයි ඊළඟ වාක්‍යයේ subject pronoun එක භාවිත කරන්න ඕන. ඉතින් මොකද්ද මොන පදය වෙනුවෙන්ද අපි subject pronoun එක භාවිත කරන්නේ මෙතන? ඔව් පළවෙනි වාක්‍ය කන්දේ තියෙනවා this is my friend. My friend කියන එක වෙනුවට තමයි භාවිත කරන්න ඕන. ඔයාලට තියෙන ටියුට් එකේ මුලින්ම my friend කියන වචනේ highlight කරගන්න, එහෙම නැත්නම් underline කරගන්න. My friend මගේ යාළුවා. අපිට කියන්න පුළුවන් ඔහු හෝ ඇය. ඔහු හෝ ඇය. අපි ඔහුට ඉංග්‍රීසියෙන් කියනවා he කියලා, ඇයට කියනවා she කියලා. එහෙනම් මෙතන his තැනට he හරි she හරි පිළිතුරු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. He is in my class. එහෙම නැත්නම් she is in my class. This is my friend. He is in my class. Second sentence. Malani is a poor girl. Malani is a poor girl. Malani කියන්නේ දුප්පත් ගැහැණු ළමෙක්. එහෙනම් අපි මෙතන කතා කරන්නේ කවුරු ගැනද? Malani ගැන. එහෙනම් Malani කියන පදේ යටින් ඉලක්ක ගහගන්න, එහෙම නැත්නම් highlight කරගන්න. Malani වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් pronoun එක මොකක්ද? She. She මොකක්ද pronoun එක? She. එහෙනම් අපි හිස්තැනට ගැලපෙන subject pronoun එක තමයි she. She lives near a forest. She lives near a forest. Third sentence. තුන්වෙනි වාක්‍ය. I am a student. I am a student. මෙතන දීලා තියෙන්නේ කවුරු ගැනද? මම ශිෂ්‍යයෙක්. එහෙනම් මෙතන highlight කරගන්නේ කවුද? I කියන පදේ. එහෙනම් අනිත් හිස්තැනටත් එන්නේ වෙන කවුරුවෙක් නෙමෙයි I කියන pronoun එක. හැබැයි මෙතන තව පොඩි කොටසක් අඩු වෙලා තියෙනවා. ඒකත් ඔයාගේ අතින් දාලා තමයි his තැන පුරවන්න වෙන්නේ. be verb එකකුත් දාන්න වෙනවා. දැන් නම් වාක්‍ය අසම්පූර්ණයි. I in grade 7 කියලා කියන්න බෑ. මේ වාක්‍ය his තැනට මොකක්ද දෙන්න ඕන? I am in grade 7. I am in grade 7. Sentence number 4. හතරවෙනි වාක්‍ය. There are some boys at the gate. There are some boys at the gate. මෙතන ඉර ගහගන්න, එහෙනම් highlight කරන්න some boys කියන පදය. Some boys පිරිමි ළමයි ටික දෙනෙක්. පිරිමි ළමයි ටික දෙනෙක්. එහෙනම් මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් pronoun එක මෙයාල වෙනුවට? Yes. We can use they instead of the noun some boys. Some boys කියන එක වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් they කියන pronoun එක. They are watching the road. They are watching the road. Sentence number 5. පස්වෙනි වාක්‍ය. I have a bag. I have a bag. එතන a bag කියන පදය highlight කරගන්න, එහෙම නැත්නම් underline කරගන්න. Bag කියන පදය වෙනකොට අපිට භාවිත කරන්න පුළුවන් ඔව් it කියන pronoun එක. We can use the pronoun it for the noun a bag. It is very beautiful. It is very beautiful. Sentence number 6. My brother and I are students. My brother and I are students. Mama saha mage sahodaraya shishyo. Metana highlight karaganna ona oya. My brother and I kiyana padaya. My brother and I. Ehenam mage sahodaraya mama ekathunaata passe hadenne kawuda? Api. Ehenam metana bhavithana pronoun ekak tamai. We කියන pronoun එක. එහෙනම් හිස්තැනට එන්නේ
We attend the same school. We attend the same school. Last sentence. Blank are good friends. ඔන්න හිස්තන මුලට අවිලා තියෙන්නේ. බලමු ඊළඟ වාක්‍ය. I like you. මං ඔයාට කැමති. එහෙනම් කවුරු ගැනද කතා කරන්නේ? ඔයා ගැනයි කතා කරන්නේ. එහෙනම් පළවෙනි හිස්තනට එන්නේ කවුද? You. You are a good friend. ඔයා හොඳ යාළුවෙක්. I like you. මම ඔයාට කැමති. එහෙනම් මම හිතන ඔයාලට subject pronoun එකක් නිවැරදිව භාවිත කරලා හිස්තන් පුරවන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ඇති කියලා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. Let's move to the next question. Question number 13. Question number 13. Complete the following sentences with the correct form of the word. Again, you have to use pronouns to complete these sentences. 13 වෙනි ප්‍රශ්නේ ඔයාලට භාවිත කරන්න වෙන්නේ pronouns ටිකක් මේ වාක්‍ය ටික සම්බන්ධ කරන්න. මෙතන අපිට භාවිත කරන්න වෙනවා subject pronouns භාවිත කරන්න වෙනවා. Subject pronoun එක මම භාවිත කරනවා කිව්වේ මොන අවස්ථාවේදීද? ඒක ක්‍රියා pronoun එක සර්වනාම පදය වාක්‍යයක කර්තෘ විදියට ක්‍රියා කරන විට. When it acts as the subject of the sentence. Subject of the sentence. එතකොට අපි object pronoun එකක් භාවිත කරන්න මොන අවස්ථාවේදීද? Object pronoun එකක් කියලා කියන්නේ වාක්‍යයක කර්මය ලෙස භාවිත කරන සර්වනාම පද. Pronouns which can be used as the object of a sentence. That means we use object pronouns after the action of the sentence. After the action of the sentence, we use the object pronouns. Object pronoun එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ක්‍රියාපදයට පසුව. මොනවද object pronouns අපි ඉගෙනගෙන තින්නේ? I කියන subject pronoun එකේ object pronoun එක වෙන්නේ me. මට. We කියන subject pronoun එකේ object pronoun එක us. අපිට. You කියන pronoun එකේ you my. ඔබට. He කියන subject pronoun එකේ him. She වල her. It වල it. They වල them. ඔවුන්ට කියන තේරුම. ඉතින් මේ pronouns me, us, you, him, her, it, them කියන pronouns අපි භාවිත කරන්නේ වාක්‍යයක කර්මය ලෙස. වාක්‍යයක කර්මය ලෙස ඒ කියන්නේ වාක්‍යයක ප්‍රධාන ක්‍රියාවට පසු තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත possessive adjectives සහ possessive pronouns කියලා කොටස් දෙකක්. Possessive adjectives, adjective එකක් කියන්නේ මොකද්ද පුතා? නාම විශේෂණයක්. එහෙනම් නාම විශේෂණයක් නාම පදයක් විස්තර කරන්න නාම පදයකට අයිතිය ප්‍රකාශ කරමින් නාම පදයක් විස්තර කරන්න භාවිත කරන සර්වනාම පදවලට pronouns වලට අපි කියනවා කිව්වා possessive adjectives කියලා. Possessive adjectives කියලා කියනවා කියලා කිව්වා. මොනවද මේ possessive adjectives? My, මගේ, our, අපේ, your, ඔබගේ, his, ඔහුගේ, her, ඇයගේ, its, උගේ, their, ඔවුන්ගේ. මේ සර්වනාම පදවල තියෙන විශේෂත්වය තමයි අපි මෙම සර්වනාම පද හැමතිස්සෙම භාවිත කරන්නේ නාම පදයකට පෙර. My school, our classroom, her frock. සාමාන්‍ය අපි භාවිත කරන්නේ නාම පදයකට පෙර තමයි භාවිත කරන්නේ අයිතිය ප්‍රකාශ කිරීම සඳහා. ඊට පස්සේ මම කතා කරා possessive pronouns. Possessive adjectives වල තේරුමමයි. හැබැයි possessive pronoun එකක් සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ නාම පදයකට පස්සේ. බොහෝ විට be verb එකක් එක තමයි භාවිත වෙන්නේ. විශේෂත්වය තමයි possessive adjective එකක් වගේ නාම පදය අසලින් නෙමෙයි නාම පදයට පෙර නෙමෙයි possessive pronoun එක භාවිත කරන්නේ. උදාහරණයක් කිව්වොත් this is my bag. මේ තියෙන මගේ බෑගය මම මේක possessive pronoun එකක් භාවිත කරොත් this bag is mine. This bag is mine ලෙස තමයි භාවිත කරන්නේ. දැන් ඔබට යම්කිසි අවබෝධයක් ඇති කොහොමද pronouns භාවිත වෙන්නේ කියලා වාක්‍යයක නිවැරදි ආකාරයෙන්. හොඳයි දරුවනේ, දැන් අපි අභ්‍යාසයට යමු. Sentence number 1. This is blank within bracket you are given I වරහන් ඇතුළේ I කියන පදේ දීලා තියෙනවා hat. That is blank within bracket you are given she.
එහෙනම් අපි කියනෝ this is my hat මේ තියන්නේ මගේ තොප්පිය this is my hat that is අර තියන්නේ ඇයගේ එක එහෙනම් අපි කියනෝ that is hers again the sentence this is my hat that is hers බලන්න ඇයගේ එකද her හිස්තැනට පස්සේ hat කියලා තිබුණා නම් මෙතන හිස්තැනට එන්නේ her hat හැබැයි මෙතන හිස්තැනෙන් පස්සේ noun එකක් භාවිත වෙලා නැහැ හැබැයි අයිතියක් ප්‍රකාශ කරනෝ ඒ නිසා හිස්තැනට ගැලපෙන්නේ hers කියන පදය this is my hat that is hers second sentence that is blank within bracket you are given he house it is not blank our within bracket you are given our බලමු අපි මේකට කොහොමද පිළිතුරු එන්නේ කියලා that is his house that is his house අර තියෙන්නේ ඔහුගේ නිවස it is not ours it is not ours ඒක අපේ නෙවෙයි the cat is licking blank within bracket it caught පෝස නාමින් සිටිනවා එහෙනම් අපි කියනවා the cat is licking its claws it's caught again the cat is licking it's caught fourth sentence it's all the spellings වෙන්නේ කලින් වාක්‍ය තුන්වෙනි වාක්‍ය it s මතක තියාගන්න ඕන කිසිම හේතුවක් නිසා it apostrophe s භාවිත කරන්නේ නැහැ it apostrophe s කියන්නේ it is මෙතන it s කියලා සඳහන් වෙන්නේ උගේ කියන අදහස it's caught sentence number 4 mala gave me blank within bracket you are given she water bottle mala mata dunna ayage wathura bottle her water bottle her water bottle mala gave me her water bottle sentence number 5 we clean blank within bracket we are given the word we class every day we clean අපි පිරිසිදු කරනවා මොන ක්ලාස් එකද අපේ පන්ති කාමරය එනං our class every day our class every day sentence number 6 can blank lend me your book මෙතන ප්‍රශ්නයක් දීලා තියෙන්නේ එහෙනම් can කියන පදයට පස්සේ අපි ඉස්සෙල්ල කතා කරා වගේ මොකක්ද දෙන්නේ subject එකයි දෙන්න ඕනේ එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕන subject pronoun එක එහෙනම් වරහන් ඇතුලේ තියෙන පදේ ඒ ආකාරයෙන්ම භාවිත කළ යුතුයි can you lend me your book can you lend me your book I forgot මට මතක නැති වුණා මගේ එක මගේ පොත එන පොත කියලා නැහැ හිස්තැනෙන් පස්සේ එන මගේ කියන අදහස දෙන්න මම මෙතන භාවිත කරනෝ mine කියන relative pronoun එක possessive pronoun එක I forgot mine can you lend me your book I forgot mine sentence number 7 blank have showed මෙතන එහෙනම් හිස්තැනට එන්නේ subject එක I කියන පදේ ඒ ආකාරයෙන්ම භාවිත කරනවා I have showed my homework මම මගේ ගෙදර වැඩ පෙන්නලා තියෙන්නේ did you show ඔයා ඔයාගේ ගෙදර වැඩ පෙන්නුවද එහෙනම් did you show yours did you show yours sentence number 8 blank name is johan within bracket you are given the subject pronoun I කියන subject pronoun එක වරහන් ඇතුළේ දීලා තියෙන එහෙනම් කාගේ නමද යොහාන් මගේ නම යොහාන් එහෙනම් කොහොමද කියන්නේ my name is johan what is blank name ඒක නම් අපි දන්නවා what is your name what is your name sentence number 9 again you have to use subject pronoun here මෙතන භාවිත කරන්න වෙන්නේ subject pronoun එක එහෙනම් හිස්තැනට එන්නේ they are getting into a new car they are getting into a new car ඔවුන් අලුත් කාර් එකකට ගොඩ වෙමින් සිටිනවා I think මම හිතන්නේ it is ඒක එයාලගේ මම හිතන්නේ ඒක එයාලගේ I think it is theirs THEIRS again THEIRS I think it is theirs last sentence Ramani is in blank class within bracket you are given the subject pronoun I but blank she within bracket she sister is in the next class Ramani is in Ramani inne mage pantiye na aithya prakash karano my class but eyage sahodariya Ramani ge sahodariya her sister is in the next class is in the next class Ramani is in my class but
her sister is in the next class. Okay, students, now look at the question number 14. Question number 14. Complete the following sentences using and, but, or. මෙතන ඔයාට and but or භාවිත කරලා වාක්‍ය සම්බන්ධ කරන්න තියෙන්නේ. And කියන සන්ධි පදය conjunction එක අපි භාවිත කරන්නේ සමාන අදහස් දෙකක් ප්‍රකාශ කරන similar idea දෙකක් connect කරන්න independent clauses දෙකක් සම්බන්ධ කරන්න තමයි අපි and කියන පදය භාවිත කරන්නේ. ස්වාධීන වාක්‍ය ඛණ්ඩ දෙකක්. සාමාන්‍ය වාක්‍ය ඛණ්ඩ දෙකක් සමාන අදහසක් කියන වෙන ලබා දෙනවා නම් අපි ඒක සම්බන්ධ කරන්න and කියන conjunction එක සන්ධි පදේ භාවිත කරනවා. If there are different ideas, if there are two different ideas, we use but කියන එක භාවිත කරනවා. වෙනස් අදහස් දෙකක් තියෙනවා නම් contrastive ideas, different ideas සම්බන්ධ කරන්න තමයි අපි but කියන සන්ධි පදය භාවිත කරන්නේ. If there is an alternative, if there is a choice, තෝරා ගැනීමක් විකල්පයක් ගැන කතා කරන වෙලාවකදී අපි ඕ කියන සන්ධි පදය භාවිත කරනවා. Okay students, now let's look at these sentences, how to join these pair of clauses using and, but, or. First sentence, Nimal knows the secret. Nimal knows the secret. Nimal රහස දන්නවා. Blank. He doesn't want to tell us. He doesn't want to tell us. ඔහුට ඒක අපිට කියන්න අවශ්‍ය නැහැ. ඒත් ඔහුට ඒක අපිට අවශ්‍ය කියන්නේ නැහැ. ඒත් කියන්නේ නමුත් කියන අදහස දෙන්න අපිට but කියන සන්ධි පදයෙන් එන හිස්තැනට එන but කියන පදය. Nimal knows the secret, but he doesn't want to tell us. Second sentence. We can stay in Haggala blank Nuwara Eliya. On there are two choices. Two alternatives තෝරා ගැනීම දෙකක් තියෙනවා. හග්ගලද නුවර එළියද කොහේද අපිට නැවතිලා ඉන්න පුළුවන්. එහෙනම් තෝරා ගැනීම සම්බන්ධ කරවට අපි භාවිත කරනෝ ඕ කියන සන්ධි පදය. We can stay in හග්ගල or නුවර එළිය. We can stay in හග්ගල or නුවර එළිය. Third sentence. I telephoned my friend blank. He didn't answer me. මම යාළුවට කෝල් කරා. He didn't answer me. යාමට ආන්සර් කරේ නැහැ උත්තර දුන්නේ නැහැ එහෙනම් කතා කරා ඒත් උත්තර දුන්නේ නැහැ but I telephoned my friend but he didn't answer me. Fourth sentence. My father will come blank take me home. මගේ තාත්තා ඇවිල්ලා මාව එක්කගෙන ආවේ. එහෙනම් මොකද සමාන අදහස් දෙකක් යන්නේ මෙතන and කියන සන්ධි පදයේ conjunction එක භාවිත කළ මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. My father will come and take me home. Fifth sentence. My brother studies at night. මගේ සහෝදරයා රැට පාඩම් කරනවා. Blank sleeps by day. දවල් වෙනකන් නිදා ගන්නවා. එහෙනම් රැට ප්‍රෑ වෙනකම්ම වැඩ කරනවා නම් පාඩම් කරනවා නම් දවල් වෙනකන් නිඳ යන එක සාමාන්‍ය. එහෙනම් මෙතන මේ වාක්‍ය සම්බන්ධ වෙන්නේ and වලින්. Contrastive idea එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. වෙනස් අදහසක් නෙමෙයි. ඒ නිසා මෙතන වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ and කියන සන්ධි පදේ. My brother studies at night and sleeps by day. Sentence number 6. Many boys in my class play football blank cricket. මගේ පන්තියේ ගොඩක් පිරිමි ළමයි ක්‍රීඩා කරනවා football blank cricket. එක්කෝ football එක්කෝ cricket. There is a choice. එහෙනම් මොකක්ද වෙන්නේ? ආන්සර් එක වෙන්නේ O. Many boys in my class play football or cricket. Sentence number 7. I got up late. Mang parakku vela herune. Blank. I was able to catch the school bus. Mata school bus ekak allaganna puluwan una. Ahena contrastive idea ekak viruddha adahasak tiyenne. Parakku na nam bus ekak allaganna beri wennona. Habai metana parakku vela nagitte. Eth bus ekak allaganna puluwan una. I got up late but I was able to catch the school bus. Sentence number 8. What do you prefer to wear? ඔයා මොකක්ද අඳින්න කැමති? A shirt, blank a t-shirt. Shirt එකක්ද t-shirt එකක්ද? What do you prefer to wear? තෝරා ගැනීමක් තියෙන හැම මොකක්ද දෙන්නේ මෙතෙන් හිස්තැනට? A shirt or a t-shirt. A shirt or a t-shirt. Sentence number 9.
Our grandmother is 8 years old. අපේ ආච්චිට වයස අවුරුදු 80යි. Blank, she can read very well. ඇයට හොඳින් කියවන්න පුළුවන්. අවුරුදු 80ක් වෙනවා නම් සාමාන්‍යයෙන් ඇස් පේන්නේ නැහැ කියවන්න අමාරුයි. හැබැයි අපේ ආච්චිට හොඳට කියවන්න පුළුවන්. එහෙනම් contrastive idea එකක් දෙන්නේ but කියන conjunction එක තමයි භාවිත කරන්න වෙන්නේ. Our grandmother is 8 years old but she can read very well. Last sentence. I want to visit the library blank. Borrow some books. පොත් ටිකක් ගන්න ඕනේ. එහෙනම් පුස්තකාලයට ගිහලා පොත් ගන්න එක සාමාන්‍යයි. එහෙනම් මේක සම්බන්ධ වෙන්නේ and කියන conjunction එක භාවිත කරලා. I want to visit the library and borrow some books. එහෙනම් දරුවනේ දැන් අපි 15 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. Question number 15. Combine these sentences using when. When කියන පදේ භාවිත කරලා මේ වාක්‍ය sentences clauses ටික වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරන්නලු. When කියන පදේ තේරුම වෙන්නේ විට කොට කියන වගේ අදහසක්. ඔයා එන විට, ඔයා නිදා ගන්නකොට, ඔයා සින්දු කියනකොට ඔහු මට කෝල් කරන විට ඒ වගේ අදහස තමයි when වලින් කියවෙන්නේ. එහෙනම් ඔයාට තියෙන්නේ මෙතන when කියන පදය භාවිත කරලා වාක්‍ය ඛණ්ඩ දෙකක් දීලා තිනවා. මේ දෙක ගැළපෙන පරිදි සම්බන්ධ කරන්න. සාමාන්‍යයෙන් when කියන පදයක් එක්ක භාවිත කරන වාක්‍ය ඛණ්ඩය තබන්නේ simple past tense වලින්. When කියන පදේ සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ simple past tense වාක්‍ය ඛණ්ඩයක් සමග. ඉතින් අපි මුලින්ම වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරනකොට when සමග භාවිත වෙන වාක්‍ය ඛණ්ඩය හොයාගන්න ඕන. එතකොට පහසුවෙන්ම මේ වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. බලන්නකෝ පළවෙනි වාක්‍ය ඛණ්ඩ දෙක teacher came to the class. teacher පන්තියට ආවා. We were singing. අපි සින්දු කියමින් හිටියේ. එහෙනම් කොහොමද මේ වාක්‍ය දෙක සම්බන්ධ වෙන්නේ? teacher පන්තියට එන විට අපි සින්දු කියමින් හිටියා. එහෙනම් ටීචර් පන්තියට එන විට. එහෙනම් when කියන පදේ එකතු වෙන්නේ මොන ක්ලෝස් එකටද? පළවෙනි වාක්‍ය ඛණ්ඩයට. When teacher came to the class teacher පන්තියට එන විට we were singing. එහෙනම් සම්බන්ධ කළ වාක්‍ය කියනෝ when teacher came to the class we were singing. මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා දුවේ පුතේ. when කියන පදයෙන් පදය සමග වාක්‍ය ආරම්භ වුණොත් එම වාක්‍ය අවසානයට අනිවාර්යයෙන්ම කමාවක් යෙදිය යුතුයි. when teacher came to the class, comma, we were singing. එතනදී we කියන පදේ w අකුර simple කරන්න මතක තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම simple විය යුතුයි. එහෙනම් when teacher came to the class we were singing. අවශ්‍ය නම් අපිට මේ when එකත් එක්ක යන වාක්‍ය ඛණ්ඩය when the teacher came to the class කියන වාක්‍ය ඛණ්ඩය දෙවනුව යොදන්න පුළුවන්. එතකොට වාක්‍ය කොහොමද එන්නේ? එතකොට අපි මුලින්ම ලියන්නේ we were singing කියන කොටස. we were singing when teacher came to the class. we were singing when teacher came to the class. එම අවස්ථාවේදී when කියන පදේ වාක්‍ය මැදට යෙදෙන නිසා කමාවක් තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි වාක්‍යයට යමු එමුකෝ. I saw an accident. මම අනතුරක් දැක්කා. I saw an accident. I was traveling in a bus. මම බස් එකේ ට්‍රැවලින් යමින් සිටියා. එහෙනම් මම බස් එකේ යමින් ඉන්නකොට මම ඇක්සිඩන්ට් එකක් දැක්කා. එහෙනම් මෙතනදී බලන්න මෙතන past simple past tense වාක්‍යයක් නෙමෙයි තියෙන්නේ past continuous එකක් එක්ක තමයි when කියන පදය භාවිත වෙන්නේ. When I was traveling in a bus. එහෙනම් වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ වෙනවා. I saw an accident when I was traveling in a bus. Again the answer. I saw an accident when I was traveling in a bus. When I was traveling in a bus කියන එක මුලට ගෙනල්ලත් අපිට වාක්‍ය හදන්න පුළුවන්. එතකොට පිළිතුර වෙන්නේ when I was traveling in a bus I saw an accident. when I was traveling in a bus
comma I saw an accident when වලින් වාක්‍ය පටන් ගත්තොත් එම වාක්‍ය ඛණ්ඩයට පස්සේ කමාව යෙදිය යුතුයි when I was traveling in a bus comma I saw an accident තුන්වෙනි වාක්‍ය ඛණ්ඩ දෙක Shehan saw the principal Shehan principal ව දැක්කා he ran out of the class ඔහු පන්තියෙන් ඉවතට දිව්වා එහෙනම් මොන වෙලාවටද principal ව දැක්ක Shehan Shehan principal දකින්න යා පන්තියෙන් එළියට දුවනකොට එහෙනම් when he ran out of the class කියන එක දැනට තමයි he ran out of the class කියන එක තමයි when කියන පදේ එකතු වෙන්නේ when he ran out of the class එන වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු ලේසිම ක්‍රමයේ මේ තීන විදියටම ලියලා වාක්‍ය දෙක සම්බන්ධ කරන එක Shehan saw the principal when he ran out of the class again the sentence Shehan saw the principal when he ran out of the class හතරවෙනි ප්‍රශ්නය I was in the bathroom you called me මම බාත්รูම් එකේ ඉන්නකොට ඔයා කතා කරා When I was in the bathroom, you called me. හැබැයි ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. ඔයා call කරන වෙලාවේ මම bathroom එකේ හිටියා. When you called me, I was in the bathroom. එහෙම ගන්නත් පුළුවන් මේ වාක්‍ය. අපි බලමු when කියන වාක්‍ය ඛණ්ඩයේ when I was in the bathroom කියන විදිහට හදමු. When I was in the bathroom, comma You called me. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඒ වාක්‍යෙම මේ ආකාරයෙන් You called me when I was in the bathroom. You called me when I was in the bathroom. Last sentence. I played football. මම football ක්‍රීඩා කරා. I was a young boy. මම පොඩි පිරිමි ළමයෙක්ව සිටියේදී මම පාපන්දු ක්‍රීඩා කරා. එහෙනම් when කියන පදයේ යෙදෙන්නේ දෙවනි වාක්‍ය ඛණ්ඩයට when I was a young boy එන වාක්‍ය ඛණ්ඩ දෙක මේ ආකාරයෙන් සම්බන්ධ කරන්න පුළුවන් I played football when I was a young boy again I played football when I was a young boy question number 16 16 වෙනි ප්‍රශ්නය combine these sentences using while මේ වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරන්නලු while භාවිත කරලා කලින් අපි වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරා when භාවිත කරලා දැන් අපි while කියන පදේ භාවිත කරලා මේ දීලා තියෙන වාක්‍ය ඛණ්ඩ ටික සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලමු while කියන පදයේ තේරුම අතරතුර කිසියම් ක්‍රියාවක් සිදුවමින් පවතින අතරතුර තවත් ක්‍රියාවක් සිදුවෙනවා ඒ වගේ අවස්ථා දෙකක් සම්බන්ධ කරන්න අපි while කියන පදය භාවිත කරනවා සාමාන්‍යයෙන් while කියන පදයත් එක්ක අපි past continuous වාක්‍ය ඛණ්ඩයක් තමයි භාවිත කරන්නේ the boys were singing the girls were dancing පිරිමි ළමයි සින්දු කියමින් සිටියා ගැහැණු ළමයි නටමින් සිටියා පිරිමි ළමයි සින්දු කියමින් සිටින අතරතුර ගැහැණු ළමයි නැටුවේ එහෙම නැත්නම් ගැහැණු ළමයි නටමින් සිටින අතරතුර පිරිමි ළමයි ගීත ගායනා කරා දෙකම ගැළපෙනවා එහෙනම් අපි වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු the boys were singing while the girls were dancing again the boys were singing while the girls were dancing while වලට පස්සේ the girls කියන පදේ ලියනකොට the වල t අකුර සිම්පල් කරන්න අමතක කරන්න එපා දෙවනි ප්‍රශ්නය Sam was watching television Mary was cooking Sam TV බල බල හිටියා Mary උයමින් හිටියා එහෙනම් Sam TV නරඹමින් සිටින අතරතුර Mary උයමින් සිටියා කොහොමද වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ වෙන්නේ Sam was watching television while Mary was cooking Sam was watching television while Mary was cooking third sentence they were sleeping a burglar entered the house ඔවුන් නිදාගනිමින් සිටියා හොරෙක් ගෙට ඇතුළු වුණා ඔවුන් නිදාගනිමින් සිටින අතරතුර තමයි හොරෙක් ගෙට ඇතුළු වුණේ එහෙනම් වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරනෝ while they were sleeping අම while වලින් මෙතන වාක්‍ය පටන් ගත්තේ එහෙනම් while
සමගයේ දෙන වාක්‍ය ඛණ්ඩයේ අවසානයේ මොකද්ද යොදන්න ඕන? කමාවක් යොදන්න ඕන. මොකද්ද යොදන්නේ? කමාවක් යොදන්න ඕන. While they were sleeping, the burglar entered the house. While they were sleeping, comma, a burglar entered the house. එහෙම නැත්නම් මේ වාක්‍ය වල කියන්න පුළුවන් a burglar entered the house while they were sleeping. Again, a burglar entered the house while they were sleeping. එම අවස්ථාවේදී කමාවක් භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. Fourth sentence, හතරවෙනි වාක්‍ය. My friend called. මගේ යාළුවා කතා කරා. I was doing homework. මම ගෙදර වැඩ කරමින් හිටියේ. මම ගෙදර වැඩ කරමින් සිටින අතරතුර කොහොමද එන්නේ? මම ගෙදර වැඩ කරමින් සිටින අතරතුර මගේ යාළුවා කෝල් කරා. මම ගෙදර වැඩ කරමින් සිටින අතරතුර මගේ යාළුවා කෝල් කරා. එහෙනම් while කියන පද එකතු වෙන දෙවෙනි වාක්‍ය ඛණ්ඩයට while I was doing homework, while I was doing homework, my friend called. Again, while I was doing homework, my friend called. එහෙම නැත්නම් my friend called while I was doing homework. Again, my friend called while I was doing homework. Last sentence, a dog bit her. බල්ලෙක් ඇයව හැපුවා. My sister was waiting for the bus. මගේ සහෝදරිය බස් එකට නතරවෙලා බලා බස් එකක් එනකන් සිටින අතරතුරේදී. එහෙනම් while යෙදෙන්නේ දෙවනි වාක්‍ය ඛණ්ඩයත් එක්ක while my sister was waiting for the bus එන වාක්‍ය ඛණ්ඩ දෙක සම්බන්ධ කරමු. While my sister was waiting for the bus, comma, while my sister was waiting for the bus, a dog bit her. මෙතනදී a dog වල a අකුර සිම්පල් කරන්න ඕනේ. My sister, while my sister was waiting for the bus, a dog bit her. Again, the answer. While my sister was waiting for the bus, a dog bit her. Okay, students. Now let's look at the question number 17. Use before or after to complete the sentences. මෙතන වාක්‍ය 10ක් දීලා තිනෝ ඔයාට මේ වාක්‍ය 10 සම්පූර්ණ කරන්න ඕන බිෆෝ හරි ආෆ්ටර් හරි භාවිත කරලා බිෆෝ කියන්නේ මොකද ළමයි පෙර කලින් කියන තේරුම ආෆ්ටර් කියන්නේ එතකොට පසු පස්සේ කියන තේරුම හරි දැන් බලමු කොහොමද බිෆෝ සහ ආෆ්ටර් භාවිත කරලා මේ වාක්‍ය ටික සම්පූර්ණ කරන්නේ කියලා ෆස්ට් සෙන්ටෙන්ස් You should brush your teeth ඔබ දත් මැදිය යුතුයි blank you go to bed නිදා ගන්න පෙරද පසුද පෙර එහෙනම් උත්තරේ මොකක්ද you should brush your teeth before you go to bed before you go to bed second sentence you should clean your classroom ඔයා පන්තිය පිරිසිදු කරන්න ඕන blank the school begins පාසල පටන් ගන්න පෙර එහෙනම් before you should clean your classroom Before the school begins. Third sentence. I usually clean my room. මම සාමාන්‍යයෙන් මගේ කාමරය පිරිසිදු කරනවා. Blank. I finish my homework. මම මගේ ගෙදර වැඩ ඉවර කරලා ඉවර වෙලා ගෙදර වැඩවලට පස්සේ මම සාමාන්‍යයෙන් කාමරය පිරිසිදු කරනවා. එහෙනම් පසු කියන අදහස එන්නේ after කියන පදයෙන් එහෙනම් I usually clean my room after I finish my homework. Sentence number 4. The students will go home. ළමයි ගෙදර යාවි. The students will go home blank they finish this class. මේ පන්තිය ඉවර වුණාට පස්සේ එහෙනම් after they finish this class the students will go home after they finish this Finish this class. Fifth sentence. Do you take a bath? Oya nanavada blank. You finish your practice. Practice ivarunata passe. After you finish your practice. Do you take a bath? After you finish your practice. Sentence number 6. They had done some practice. On practice tikak kala thuna. Puhunuvim tikak siddhu kala thibuna. Blank they played the match. Match එක ගැස ගන්න match එක ක්‍රීඩා කරන්න පෙර. ඔව්. පෙර පෙර නම් before. එහෙනම් වාක්‍ය වෙන මේ ආකාරයෙන් ලිවිය යුතුයි. They had done some practice
before they played the match. Before they played the match. Sentence number 7. You should wash your hands. ඔයා අත හොදන්න ඕන blank and blank eating your meals. කන්න කෑමට පෙර සහ පසු එහෙනම් before and after. Before and after. මුළු වාක්‍යම අපි බලමු. You should wash your hands before and after eating your meals. Sentence number 8. Blank. 2 years of studies. Nimal went abroad. වසර දෙකක අධ්‍යාපන කටයුතු වලින් පසු නිමල් රට ගියා. පසු නම් after එහෙනම් හෙස්තර දෙන්නේ after. After 2 years of studies. After 2 years of studies. Nimal went abroad. After 2 years of studies, Nimal went abroad. Sentence number nine. Blank plowing the paddy field. Kubura Hamin Hala Ivarunat Passena. After plowing the paddy field, the farmer saw the paddy. Last one. They cleaned the apples on apple tika suddha kara blank packing them ewa pack karanna asuranna pera ehanam before innona uttare they cleaned the apples before packing them. Okay students, now let's move to the last question of the day. Ada dawase api katha karana avasana prashneta den api yomu wemu. Question number 18. Join the pairs of sentences using because kiyana padaya bhavitha karala sandhi padaya bhavitha karala metana vak prashna 10ak deela thinao hama vakye prashna 10ma vakye khanda deka begin deela thinao me vakye khanda because kiyana padaya mak nisada. Here we are talking about reason ekak prakash karamin vakye khanda deka sambandha karanna api because kiyana padaya bhavitha karanawa. බලමු පළවෙනි වාක්‍ය ඛණ්ඩ දෙක. Dengue is dangerous. It reduces your energy. Dengue භයානකයි. It reduces your energy. ඒක ඔයාගේ ශක්තිය අඩු කරනවා. Dengue භයානකයි. ඇයි Dengue භයානක? ඇයි කියන ප්‍රශ්නට උත්තර දෙනකොට තමයි කොටස තමයි අපි because සමග භාවිත කරලා සම්බන්ධ කරන්නේ. Dengue is dangerous because it reduces your energy. Again the answer, dengue is dangerous because it reduces your energy. මෙතනදී මතක තියාගන්න because වලට පස්සේ it ලියනකොට it වල i අකුර simple color යුතුයි. ඊළඟ වාක්‍ය ඛණ්ඩ දෙක. The cricket match was postponed. Cricket match එක කල් දැම්මා. The ground was wet. පිට්ටනිය තෙතයි. පිට්ටනිය තෙත නිසා ක්‍රිකට් මැච් එක කල් දැම්මා. තෙත නිසා ග්‍රවුන්ඩ් එක තෙත නිසා because the ground was wet කියන එකයි එන්නේ. එහෙනම් වාක්‍ය දෙක සම්බන්ධ කරමු. The cricket match was postponed because the ground was wet. Again the answer. The cricket match was postponed because the ground was wet. තුන්වෙනි වාක්‍ය ඛණ්ඩ දෙක. I was late. මම පරක් වුණා. I had to visit a sick friend. ලෙඩ වෙච්ච යාළුවෙක් බලන්න යන්න වුණා. එහෙනම් මට ලෙඩ වෙච්ච යාළුවෙක් බලන්න යන්න වෙච්ච නිසා මම පරක් වුණා. I was late because I had to visit a sick friend. Again the answer. I was late because I had to visit a sick friend. Hatharveni prashnaya. Nisam is going to change the school. Nisam pasala wenas karannai yanne. He was selected to the national poll. Ohu jathika sanchithayata theruna. Ehenam ohu jathika sanchithayata theruna nisa Nisam pasala wenas karannai yanne. Nizam is going to change the school. Anna api reason ekak sambandha karanawa because he was selected to the national poll. Again the answer. Nizam is going to change the school because
he was selected to the national pool. Question number 5. I didn't come to school. Mam paasalata paminiye naha. I was sick. Mama leda vela hitiye. Mama paasal laave naha. Ai mama paasal laave natte. Mama leda vechcha nisa. Because I was sick. Ena vaakya kanda deka sambandha karamu. I didn't come to school because I was sick. Again the answer. I didn't come to school because I was sick. Question number 6. It was expensive. It was expensive. Eka mila adhikai. They didn't buy the car. Oum car eka mila adhikai gatte nai. Methana vaakya kanda deka maaru vela tiyenne. Oum car eka mila adhikai gatte nai. Ai oum car eka mila adhikai gatte nai te. Because it was expensive. Because it was expensive. Eka mila adhikai. Nisa ahena vaakya kanda deka sambandha karamu. Oum car eka gatte nai. They didn't buy the car. Because it was expensive. They didn't buy the car because it was expensive. Hatthani vakya. The beggar is happy. Higannata satutui. Someone gave him a packet of fried rice. Someone gave him a packet of fried rice. The beggar is happy. Higannata satutui. Ai higannata satutui. Because someone gave him a packet of fried rice. Because someone gave him a packet of fried rice. The beggar is happy. Api vakkanda deka sambandha karamu. The beggar is happy because someone gave him a packet of fried rice. Sentence number 8. Question number 8. They can play now. Dan yal sellan karanna puluwa. The children are happy. Lamayta satutui. Lamayta satutui. Mokada. ඇයි ළමයිට සතුටු they can play now එහෙනම් මෙතනත් වාක්‍ය ඛණ්ඩ දෙක මාරු වෙලා තියෙනවා එහෙනම් කොහොමද වෙන්නේ the children are happy because they can play now the children are happy because they can play now sentence number 9 question number 9 නවවෙනි ප්‍රශ්නය මේ වාක්‍ය ඛණ්ඩ දෙක තමයි අපිට because දාලා සම්බන්ධ කරන්න තියෙන්නේ නවවෙනි එකේදී she wants to buy some vegetables she wants to buy some vegetables ඇයට එළවලු ටිකක් ගන්න ඕන mother went shopping අම්මා shopping ගියා බඩු ගේන්න ගියා එහෙනම් mother went shopping අම්මා කඩේ ගියේ ඇයි she wants to buy some vegetables ඇයට එළවලු ටිකක් ගන්න ඕන නිසා එහෙනම් වාක්‍ය දෙක සම්බන්ධ කරනවා mother went shopping because she wants to buy some vegetables last question of the day දවසේ අවසාන ප්‍රශ්නය අවසාන වාක්‍ය ඛණ්ඩ දෙක අද දවසේ පාඩම අවසන් කරන්න I like to collect currency notes මම කැමති සල්ලි නෝට්ටු එකතු කරන්න it is an uncommon hobby ඒක අසාමාන්‍ය විනෝදාංශයක් මම currency notes එකතු කරන්න කැමති මොකද it is an uncommon hobby ඒක අසාමාන්‍ය විනෝදාංශයක් නිසා එහෙනම් අපි සම්බන්ධ කරමු because භාවිත කළා I like to collect currency notes because it is an uncommon hobby. Again the answer I like to collect currency notes because it is an uncommon hobby. එහෙනම් දරුවනේ අදට අපි මේ පාඩමෙන් සමු ගන්නවා ඉක්මනින්ම මේ ටියුට් එකේම reading and comprehension කොටසේ හමු වීමේ බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබට Subha Dawasa. Have a nice day, students. Take care.